සංසාරනේ කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මම වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ. මෙන්න මේ වගේ දෙයක් සම්බන්ධව. ඒ තමයි තිහස්වර හෙලි කරන දෙයක් නිසා. අනිවාර්යයෙන්ම තිහස්වර කියම ඇලන් කලබල වෙන, ඒ වගේම වේදනාවට පත් වෙන, ඒ වගේම සැකයකට බඳුන් වෙන. මෙන්න මේ වගේ කාරණා ගොඩක් ඇති වෙන හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න සූදානම්. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තියෙනවා නම් එහෙනම් ඔයාටත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ වෙනකොට හොඳටම දන්න කාරණා අතර විශේෂම කාරණාවක් තියෙනවා කියන එක මෙතනදී මතක් කරන්න ඕනේ. ඒ තමයි ඇලන් තිහස්සරගේ මූණවත් බලන්න කැමති නැහැ. තමන්ගේම සහෝදරයා පොලිසියේදී හිර කරනවා, එයාව හිරේ දාන්න හදනවා. මෙන්න මේ දේවල් ඇලන්ට ඇත්තටම දරාගන්න පුළුවන් කරුණු කාරණා නෙවෙයි. ඉතින් ඇලන් කියලා කියන්නේ තමන්ගේ දරුව දෙන්නම එක වගේ ආදරය කෙනෙක් තමයි. ඒ වුණාට හඳහන් පස්සේ ගිහින් තමන්ගේ දරුවන්ගේ හිත කඩන ගෑනු කෙනෙක් විදිහට තමයි ප්‍රසිද්ධ. ඉතින් කොහොම හරි මේ සිදුවීම් ගොන්න අතරතුරේදී දැන් ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා කියන කතාව මම ඔයාට අද මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්න ලෑස්ති කියනක මතක් කරනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා දකින්න නැතිය තමයි අර ආදිත්‍ය බේරගත් ලොය ගමකේ අඳුරනවා ඔය ඇමන්ඩව. ඉතින් කොහොම හරි මෙයා අඳුරන්නේ ඇත්තටම කියනවා නම් ලොයිට්ව, ඒ කියන්නේ ඇමන්ඩගේ තාත්තව. ඉතින් කොහොම හරි මේ කෙනා කොහොමද දන්නේ? ඉතින් ගොඩක් දුරට මේ කෙනා දන්නව ඇත්තේ ඇමන්ඩලාගේ බිස්නස් සේරම වැටලා තියෙන කතාව. ඉතින් මේ ගැන තිහස්වර ඉදිරියේදී දැනගන්න පුළුවන්. මොකද තිහස්වර දන්න ලෝය කෙනෙක් මේ ඇමන්ඩගේ තාත්තගේ අඳුන ලෝයගේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හරහා දැනගනී කියලා විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මේ ගැන අනිවාර්යයෙන්ම තිහස්වර තමන්ගේ අම්මට හෙලි කරන දවස වැඩි ඈතක නෙවෙයි. විශේෂයෙන්ම මේ ලෝයව, ඒ කියන්නේ ගමකේව ගෙදෙට්ටම ගෙන්නලා මේ විස්තරය කියන ඉඩ කඩක් තියෙනවා. ඉතින් කොහොම වුණත් දැන් තමන්ගේ පුතාව නිදහස් කරගත්ත ලෝය නිසා මේ වෙලාවේ ඇලන්ට මේ ගැන විශ්වාස නොකර ඉන්නත් බෑ. ඒ වගේම තමයි මේ කට්ටිය කරන්නේ ලොකු බොරුවක් කියන එක ඔප්පු කරලා පෙන්නන්න ලොකු උමනාවක් ඇති වෙලා තියෙනවා කියන කතාව අපිට මේ වෙලාවේදී විශ්වාස කරන්න පුළුවන් කියන කතාව මම අද වීඩියෝ එකෙන් ඔයාට විශේෂම කාරණාවක් විදියට මතක් කරන්න ලෑස්තියි. ඉතින් ඒ කියන්නේ ඇලන් මෙතෙන්දි ගොඩක් කලබල වෙනවා, Taman රැවට්ටුවා කියලා ගොඩක් කේන්ති කරනත් ඉඩ කඩක් තියෙයි කියලා හිතුවට ඇලන් කවදාවත් හිතුවේ නැහැ ඔය ඇමන්ඩලාට තියෙන දේපල ගැන. ඉතින් Tamanට ඕන තරම් දේපල තියෙනවනේ. ඉතින් හැබැයි හඳහන් ගැලපෙන කෙනෙක් තමයි හෙව්වේ. ඉතින් ඒ නිසා ඇලන්ට මේක ලොකු දෙයක් වෙයි කියලා අපිට නිගමනයකට එන්නත් බෑ.